ඔබ දකුණු ආසියාවේ වාර්තාව පිහිටවපු අවස්ථාවෙත් ඔබ ඔබට වඩා අනෙකුත් ක්‍රීඩකයන් ගැන කතා කර අපි දැක්කා. මොකද ඔබට ඉතාලියට යන්නට අවස්ථාව ලැබුණා. ඒ හරහා ඒ ඉතාලියේ පුහුණුකාරීත්වය ඔවුන්ගේ සහයෝගය ලබා ගන්න හැකියාව ලැබුණා. ඒ හරහා ඔබේ ක්‍රීඩාවට කොච්චරය පන්නරයක් බවට පත් වුණාද කියලා ඔබ කතා කළා. පන්නල ජාතික පාසලෙන් පටන් ගත්ත ඒ ගමන ගැන අපි ආයි අවධානය යොමු කරද්දී ක්‍රීඩකයෙක්ගේ අත්දැකීම් තුලින් මම කැමති ඔබ විස්තර කරනවා නම් විශේෂයෙන්ම මලල ක්‍රීඩාව ඇතුළු වන විට ඉහළ මූල්‍ය වටිනාකමක් ලැබිලා නැති ක්‍රීඩාවල නියැලෙන ක්‍රීඩකයින්ගේ දුක්ඛම් කටුළු ගැන කතා කරලා අපි ප්‍රවේශයක් ගමු කියලා මම ආරාධනා කරනවා. ක්‍රීඩකයෙක් විදියට මම පොඩි කාලේ ඉඳන් පියවරෙන් පියවර ඇවිල්ලා 2015 වර්ෂයේදී මම තීරණය කරනවා ලංකාවෙන් පිට වෙන්න. ඒකට හේතුව ලංකාවේ තිබ්බ පහසුකම් සහ ඒකට තියෙන වැලියු එක නැතිකම මම දැක්කා. මට අවුරුදු 18 20 වෙද්දිම මම දැක්කා ඒක මේ ලංකාවේ මේ ස්පෝට් එක කරලා වැඩක් නැහැ කියන එක. ඒත් මගේ හීනේ තිබ්බා මෙන්න මේ තැනට දවසක යන්න ඕනේ කියලා. ඒක හීනයක් විතරයි. ඒ හීනට යන්න නම් අපි වහන්සියලා කැපවීමෙන් එතෙන්ට යන්න ඕන. ඉතින් ඒ නිසා මම මගේ සියලුම දේවල් අතහැරලා ලංකාවේ අධ්‍යාපනයක් දාලා මම ගියා. රට ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා කෝචස් රලුතෙන් හොයාගෙන ඉන්න තැන් බලාගෙන ට්‍රේනින් සෙන්ටර්ස් හොයාගෙන තමයි මම මේක පටන් ගත්තේ. එතකොට මට උදව් කරන්න කියලා හිටියේ බොහොම සුළු පිරිසයි. නමුත් ඒකත් මදි වුණා. එහෙ වියදම් වැඩි ගොඩ. මට හම්බෙච්ච කෝච්ලා තමයි මට මේ තැනට එන්න ගොඩක්ම උදව් කරේ. හේතුවක් නැතුව. මොකද මම දුවන්නේ ලංකාව වෙනුවෙන්. එතකොට එයාලට මට කරා කියලා එයාලට මොකුත් හම්බෙන්නේ නැහැ. නමුත් එයාලා මගේ අර තියෙන ආසාව මේ තැනට යන්න ඕන කියලා දැක්ක දේත් එක්ක එයාලමට උදව් කරා. ඉතින් මම ඔය සියලුම දේවල් පාස් කරගෙන තමයි මේ වෙද්දි මේ ප්ලේස් එකට ආවේ. ඉතින් ඔය ආපු ගමනේ සබ් 10 එක දුව ලෙවල් මම කරනවා ප්‍රකාශය. ඒක ලංකාවේ ගොඩක් අය බැලුවා මොකද්ද මේ ඉපුන් කියන්නේ. ඇයි මේ ඒක හරි ආందోళනාත්මක ප්‍රකාශයක් වුණා සමහරුන්ට. ඇත්තටම එදා තමයි මිනිස්ටර් මට මුලින්ම ගත්තේ කෝල් එක. කෝල් එක ගත්තුරෙත් මම කිව්වා සර් මේ වගේ දෙයක් කරලා අපි ගන්න ෆස්ට් කෝල් එකේදී අපි කියන්න ඕනේ ප්‍රශ්න ගැන නෙමෙයි. අපි මේ ලංකාව රටක් විදියට මේ කරපු දේ අපි කතා කරලා කොහොමද මේ තැනට ආවේ අපි මොනවද ඉස්සරහට කරන්න ඕන දේ ගැන කියනවා මිසක් අපි මුලින්ම කෝල් එක අරගෙන මේ ප්‍රශ්න ගැන කියන්න ඕනේ නැහැ කියන එක මම කිව්වා මුලින්ම. ඒක කියන්න හේතුව තමයි අපේ ස්පෝට් එකේ තියෙන chances අපිට ආයේ හම්බෙන්නේ නැහැ. ඒ වෙන අවස්ථාව ආයේ හම්බෙන්නේ නැහැ කිසිම දවසක. අපි අවුරුදු ගාණක් ප්‍රැක්ටිස් කරලා ඒ තැනට ඇවිල්ලා ඒ දවසේ ඒ මොහොතේ කුලඟ වෙනස් වුණත් අපේ රේස් එක වෙනස් වෙනවා. එච්චර අමාරුවෙන් ඇවිල්ලා ඒ තැනට එන්න අපි මෙන්න මේ කාල සීමාවේ වෙද්දි මෙන්න මේ තැනට යනවා කියලා අපි මුළු ප්ලෑන් එක අපේ ටීම් එක ඉදදී රටක් විදිහට ඒක බැක් කරන්න නැත්නම් අපිට ඒක කරන්න බෑ. පුද්ගලෙක් විදිහට ඒක මම ගියාට එක තැනකට එතනට යන්නේ මං විතරක් නෙමෙයි. මගේ කණ්ඩායම, මගේ රට. මොකද මම මීට් එකට ගිහිල්ලා කියන්නේ කෙලින්ම නම කියලා ඊට පස්සේනේ රට. ඉතින් ඔය කරපු දේත් එක්ක මම ඒ ප්‍රකාශ කරන්න හේතුව තමයි මට අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේ හම්බුනේ නැත්නම් ඒ දේ මට පස්සේ කාලෙකදී හම්බෙලා වැඩක් නැහැ. දාඩිය දාලා කෙනෙක් වැඩ කරලා දාඩිය ටික වේලිලා යන්න කලින් එයාට එයාගේ වැලියු එක පේ කරන්න ඕන කියලා. ඒක ඇත්තටම වටිනවා. මොකද ඒක හේතුව එයා තමයි දන්නේ මේකට වෙන්න ඕනේ මහන්සිය. දැන් ස්පෝට් ෆන්ඩ් එකක් තියෙන එකේ වටිනාකම තමයි යෝග. ඕකට මම දැක්ක දෙයක් කියන්නම්. Under 20 junior meet එකට යද්දී අපේ ලංකාවේ ටීම් එකට සිලෙක්ට් වෙලා තිබ්බා බොහෝ පිරිසක්. නමුත් මම දන්නේ එයාලගෙන් කොටසක් විතරක් යවන්න plan කරලා තියෙන අවස්ථාවක අමාත්‍යවරයා මැදිහත් වෙලා එයාලා ඔක්කොම යවන්න කියලා තිබ්බා. ඒක මම අගය කරනවා. මොකද ඒකට හේතුව මට Under 20 ඉද්දී මගේ ඩ්‍රීම් එකක් තමයි ඒ මීට් එකට යන එක. මම එච්චර දක්ෂකම් පෙන්නලා තිබ්බේ නැහැ ඒ කාලෙ වෙද්දි එතෙන්ට යන්න. එතකොට මට දැන් යන මීට් වලට වැඩිය ඒ පොඩි කාලෙ තිබ්බේ හීනේ ගොඩක් ලොකුයි. මොකද ඒ Under 20 මීට් එක අපිට ආයෙන්නේ නැහැ කිසිම දවසක. වයස ආයි ගන්න බෑනේ. ඒ වයස ඒ අවස්ථාව ආයි ගන්න බෑ. ඒ ළමයි සිලෙක්ට් වෙලා යන්නේ මේ නිකන් ආ ඔයා යන්න කියලා නෙමෙයි. මේ ලංකාවේ තියෙන මේ ප්‍රශ්නත් එක්ක මේ පහසුකම් නැහැ. මේ තියෙන ඒ කාලෙ වෙනකොට පෙට්‍රල් ප්‍රශ්න ලංකාවේ. ළමයි පෝලිං වල ඉඳගෙන දවස් ගණන් ඉඳගෙන පෙට්‍රල් හොයාගෙන තමන්ගේ බයික් වලට ගහගෙන එහෙම කරපු කට්ටිය මම දැක්කා. ඒ කරලත් අර වගේ ලෙවල් එකට ඇවිල්ලා අවසානේ කියනවා නම් මෙයාලව යවන්න බෑ කියලා. එයාලට මොනවද හිතෙන්නේ? එතකොට මම මේ මෙච්චර ගිල්ල මමත් ලොකු ප්‍රශ්න ගොඩකට මුණ දීලා මේ පැනට ඇවිල්ලා මේ බූස් කරපු ස්පෝට් එකට මොකද්ද වෙන්නේ ඊට පස්සේ. එතකොට ඒක දිහා බලලා තව පොඩි අය වැඩක් නෑ මේ දේ කරලා දවසක මෙයාලා මේ තැනටත් ඇවිල්ලා එයාලටත් මොකුත් නෑ කියලා මමත් ඇවිල්ලා ටීවී එකේ කියද්දි එතකොට එයාලට හිතෙන්නේ වැඩක් නෑ මේ දේ කරලා කියලා. ඒක හේතුව අපේ තාත්තා මට කිව්වා ඔයා මේ ස්පෝට් එක කළා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒක මට ආයේ කියන්න ඕනේ නැහැ විල් ඉවරලා. ඉතින් ඒක කරන්න මේ පොඩි අයව මේ ස්පෝට් එක බූස් කරලා ඒක තියාගන්න ලොකු එෆර්ට් එකක් දාන්න ඕනේ. තරුෂි ඇතුළු
කට්ටිය ආය මේක අප් කරා මේක අතෑරියොත් මේක ආය නැතු වෙනවා අවුරුදු ගානකට මම ඒ බූස්ට් එක ගෙනාවේ අවුරුදු ගානකට පස්සේ පැහැදිලි දැන් පියවරෙන් පියවර ඒක ඉස්සරහට යනවා මට පේනවා සහ මට පෞද්ගලිකව හම්බෙලා කියද්දි කට්ටිය ඔයා අපේ පුතත් ආසයි ඔයා වගේ ප්ලේස් එකට යන්න කොහොමද කරන්න කියලා මගෙන් අහද්දි ඉතින් මට හිතෙනවා මම මේ කරපු දෙයින් ලංකාවේ ස්පෝට් එක බූස්ට් කරලා දිනවා කියලා නමුත් ඉතින් ඊතුරු ටික අරන් යන්න සියලුම දෙනාට වගකීමක් තියෙනවා. ඒක හැමෝම බොහොම පරිස්සමට බලලා මොකද්ද වෙන්න ඕනේ කාටද කරන්න ඕනේ මොන අවස්ථාවේද කරන්න ඕනේ ඒ අවශ්‍ය දේ අවශ්‍ය මොහොතට කරන්න ඕනේ. අනිත් කාරණේ තමයි ලංකාවේ මේ තියෙන විදිහ තමයි අපේ ස්පොට් එකේ මීට් එකට ගිහිල්ලා ඔයා දින්නොත් තමයි ඔයාට මේ දේ හම්බෙන්නේ. එතකොට අවුරුදු ගාණක් ප්‍රැක්ටිස් කරලා ඔලිම්පික් වගේ ඉවෙන්ට් එකකට ගිහිල්ලා තප්පර 0.01 එකෙන් ඔයා ෆයිනල් යන්න නැතුව එලියට ගියොත් එහෙම ඔයාගේ ජීවිතේ වැලියු එක 0. ඔයා ෆයිනල් දිවුවොත් 150ක් හම්බෙනවා. එතකොට ඔලිම්පික් ෆයිනල් එකක් දක්වා යන කෙනෙක් එක අවුරුද්දකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු කැප කරලා ඇවිල්ලා අවසාන මොහොතේ තමන්ගේ ජීවිතේ 0.01 එකකින් තමන්ගේ වැලියු එක සියල්ල නැතු වෙනවා. ඉතින් මේක වෙනස් කරන්න ඕනේ. මේක තියෙන ලංකාව විතරයි. මොකද මම ඉටලි වල ප්‍රැක්ටිස් කරනකොට එහෙ වෙන දේවල් ඔක්කොම මම දකිනවා. උදේ හවස. මොකද මම ප්‍රැක්ටිස් කරන්නේ එහෙ අයත් එක්ක. එයාලට මොනවද හම්බෙන්නේ? මොනවද එයාලගේ ප්ලෑන්ස්? අවුරුදු කීයක් ඉස්සරහටද එයාලා හිතන්නේ? එයාලට කොහොමද ගෙවන්නේ? ඒ කියන දේ තියෙනවා. මොකද මේක ස්පෝට් ෆන්ඩ් එක රයිස් කරලා මේක හැමෝටම ගෙවන්නේ නැහැ. මේකේ ගෙවන්නේ AA ස්පෝට් එකේ AA ලෙවල් වලට ආපු අයට විතරයි. මොකද ඒක කෙනෙක්ට කියන්න බෑ හරි මම මෙච්චර දුවලා තියෙනවා මට ඔයා පේ කරන්න කියලා. එහෙම නෙමෙයි. ඒකේ තියෙනවා එයා කියන දේ ඇත්තද කියලා බලන්න පුළුවන් ලෝකේ. AA ස්පෝට් එකේ ඔයාලා ඉන්නේ රෑන්ක් එක කීයද? එතකොට ඔයාලට මොන තැනට යන්න පුළුවන්ද? ඒ ඔක්කොම බලලා ඇනලයිස් කරලා තමයි මේ දේ කරන්න ඕනේ.